ආණ්ඩුව සැප්තැම්බර් 18 වෙනිදා පළකලා ගැසට් පත්‍රයේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත. මේ පනත තුළින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමටත් යෝජනාගත කළා තියෙනවා. ජනාධිපතිවරයාම තමයි මේකට පිරිස්පත් කරන්නේ. මේක කොයි වගේ බලපෑමක් කරයි? ඒ කියන්නේ 5 දිනක් ඉන්නෝ ඒ කොමිෂමේ සභාපති ඇතුළුව. සභාපතියා අනිත් 4 දෙනා පත් කරන්නේ හුදු අභිමතය ජනාධිපතිවරයාට කැමති විදිහට. ඒතර නෙමෙයි ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා ඒ අය අස්කල්ලා ගන්න. හේතුවක් සඳහන් කිරීම පමණයි. හේතුව සාධාරණද නැද්ද කියලා සොයා බැලීමට වෙන කිසිම කෙනෙකුට බලයක් නැහැ. දැන් මේ කොමිෂන් සභාවට දේව වරමක් හෝ දේව බැල්මක් නැහැනේ සත්‍ය මොකක්ද කියලා හොයන්නේ. ඒක ඇත්ත වශයෙන් ඒක දේශපාලන මණ්ඩලය. ඒක තමයි මේ මේකේ තියෙන මූලික ප්‍රශ්නේ. ඇත්ත වශයෙන් රෝගයට වඩා යෝජිත ප්‍රතිකර්මය භයානකයි. දැන් අපි ලොකු උත්සාහයක් දරනවානේ රටට ආයෝජන ගෙන්න ගන්න. ආයෝජන වෙළඳාම හා සංචාරක කර්මාන්තේ ඔය තුන තමයි ප්‍රමුඛ අරමුණු. ඉතින් මෙහෙම පනත් ඉදිරිපත් කරලා සම්මත කරගන්න රටකට අපිට කිසිසේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ආයෝජන එයි කියලා? එහෙම වෙන්නේ නැහැනේ. මේකේ වගන්තියක් තියෙනවා. මේ කොමිෂන් සභාව යම්කිසි නියෝගයක් විධානයක් නිකුත් කළොත් පැය 24ක් ඇතුළත ඒකට අවනත වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිර යනවා. අවුරුදු 5ක් හිර යනවා. අධිකරණයට අයිති බලයක් උදුරා ගැනීමක් මේ කරන්නේ. එතන මේව බලපානුව රට තුල පමණක් නෙවෙයි විදේශවලින් මෙහෙවන මේ ආයතනවලටත් මේක බලපානවා. ඒ කියන්නේ මේ සේවාවන් සපයන සමාගම ඒවා මහා පරිමාණයේ ජාත්‍යන්තර සමාගම්. Facebook, Twitter, Instagram, Telegram, WhatsApp මේ ඔක්කොම. ඉතින් මේ අයට ශ්‍රී ලංකාව ඉතාමත් කුඩා වෙළඳ පොළක්. ඉතින් මේවට ඒගොල්ලෝ යට වෙන්නේ. එතකොට ලංකාව අතහැරලා යනවා. ඒකේ මොකද්ද ප්‍රතිඵලය? එතකොට වාණිජ කටයුතු, වෘත්තිමය කටයුතු ඔක්කොම නවීන තාක්ෂණේ ප්‍රයෝජනේ අපෙන් ගිලිහිලා යනවා. අපි අවුරුදු 30ක් 40ක් පස්සට යනවා. ඒක කිසිත් හිතකර දෙයක් වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන්.